පාමපාස් වීඩියෝස් වල ඇල්ෆා බ්ලොකර්ස් ගැන කතා කරන වීඩියෝ එකටයි අපි එන්නේ. ඉතින් මේකෙදි ඇල්ෆා බ්ලොකර්ස් කියන්නේ මොනවද? ඇල්ෆා බ්ලොකර්ස් වල ඇත්තටම අපි ඉගෙන ගන්න දේවල් කීපයක් තියෙනවා. මේවා ඇන්ටි හයිපර්ටෙන්සිව් ඩ්‍රග්ස්. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රෙසොසීන් වගේ දේවල්, ප්‍රෙසොසීන්, ටෙරසොසීන්, ටැම්සියුලෝසින් වගේ දේවල් මේකට අදාළ මේක ඇක්ෂන් එක ගත්තාම ඇත්තටම සිලෙක්ටිව් ඇල්ෆා 1 ඇන්ටගොනිස් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඇල්ෆා 1 සිලෙක්ටිව්ලි බ්ලොක් කරනවා. ඉතින් මේකෙන්ම විශේෂම දේ තමයි බ්ලඩ් වෙසල් ඩයිලේට් කරලා දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි වාසෝ රිලැක්සේෂන් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ස්මූත් මසල් රිලැක්ස් වෙනවා. ස්මූත් මසල් රිලැක්ස් වීමෙන්ද මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපේ බ්ලඩ් එකේ, neck එකේ, හරි ප්‍රොස්ටේට් gland එකේ ඒ වගේ තැන්වල සිනුදු පේශී රිලැක්ස් වෙලා ඒ මසල්, ඒ ග්‍රන්ථීන් වල ක්‍රියාකාරීත්වය අපිට රිලැක්ස් වීමක් දකින්න ලැබෙනවා. ඒකින්ද මේ වගේ ඒවා ඒ වගේ ලෙඩවලදීත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ සාමාන්‍ය ෆාමකෝ කයිනටික් ගත්තාම බයෝ අවේලබිලිටි එක සාමාන්‍ය 48-68% විතර තියෙනවා. ප්‍රෝටීන් බයින්ඩින් ඇබිලිටි එක 92-97% විතර තියෙනවා. ඒකින්ද සුපර්බ් ඩ්‍රග් එකක්. මේක සාමාන්‍යයෙන් මෙටබලයිස් වෙන්නේ ලිව එකේදී, එක්ස්ක්‍රීට් කරන්නේ මල පහත් එක්ක, යූරින් එක්ක 10% විතර තමයි මම එක්ස්ක්‍රීට් කරන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් 2-3 hours විතර ප්ලාස්මා ටී හාෆ් එක, නැත්නම් ප්ලාස්මා හාෆ් ලයිෆ් එක 2-3 hours විතර තියෙනවා දකින්න ලැබෙනවා. ඉතින් මේකේ විශේෂ ප්‍රශ්න කීපයක් තියෙනවා. කන්ට්‍රා ඉන්ඩිකේෂන් එක තමයි ඇත්තටම කන්ජෙසිව් කාඩියක් ෆේලිය, සාමාන්‍යයෙන් අවෝටික් ස්ටෙනෝසිස් තියෙන අවස්ථාවලදී මේක දෙන්නේ. ඉතින් මේකේ ඩ්‍රග් ඉන්ටරැක්ෂන් ගත්තොත් එහෙම මේ ඉන්ටරැක්ෂන් යටතේ අපි කතා කරනවා සාමාන්‍යයෙන් එන්හෑන්ස් හයිපොටෙන්සිව් ඉෆෙක්ට් එකක් දෙනවා ඒසී ඉනිබිටර්ස් එක ගත්තොත්. ඒ වගේම ජෙනරල් ඇනස්තීසියා එක ගත්තොත් ඇන්සියෝලිටික්ස්, බීටා බ්ලොකර්ස්, කැල්සියම් චැනල් බ්ලොකර්ස්, ඩයුරටික්, නයිට්‍රේට් මේවත් එක්ක ගත්තාම සිල්ඩරිෆිල් වගේ දේවල්, ඒවත් එක්ක ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා මේ ඩ්‍රග්ස් වල මේකත් එක්ක ගත්තාම. ඊට අමතරව ඩිජොක්සීන් වලත් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. ඉතින් මේක තමයි ඩ්‍රග් ඉන්ටරැක්ෂන්. විශේෂම දේවල් ටිකක් තියෙනවා මේකේ. ඇත්තටම ප්‍රැක්ටිස් පොයින්ට්ස් විදිහට, ඒ කියන්නේ මේ ඩ්‍රග් එක ගද්දී අපි කළ යුතු දේවල් මොනවද කියලා අපි බලමු. හරි, ඔන්න කළ යුතු දේවල්. give the initial dose at bed time. අපි නිදාගන්න මොහොතේ තමයි පළවෙනි ඩෝස් එක දෙන්න ඕනේ. හේතුව postural hypotension එන්න පුළුවන්. ඒ කියන්නේ හිටගෙන ඉඳි ප්‍රෙෂර් එක drop වෙලා වැටෙන්න පුළුවන්. dizziness on the standing මේ ඔක හිටගෙන ඉඳි dizziness කලන්තේ කරකිල්ල වගේ එන්න පුළුවන්. ඒකින්ද අපි මොකද කරන්න ඕනේ? මේක lying down position එකේ හිටියොත් minimize, නැත්නම් ඉඳගෙන හිටියොත් minimize වෙනවා. මේ cause marked hypotension. ප්‍රෙෂර් එක drop වෙනවා දැඩි විදිහට. ඒකින්ද හිටගෙන ඉඳි ප්‍රෙෂර් එක drop වෙලා කරකිල්ල වැටෙන්න පුළුවන්, faint වෙන්න පුළුවන්. ඒක වළක්වන්න සාමාන්‍යයෙන් අපි කියනවා අපි නිදාගෙන ඉන්නකොට අපි බීලා නිදා ගන්න ඕනි කියන එක කියන්න ඕනි, විශේෂයෙන්ම මේ ඩ්‍රග් එක ගන්නකොට. ඉතින් patient advisor ට අපි කියන්න තියෙන්නේ take medication at the same time of the day. හැමදාම එකම වෙලාවට ගන්න. අපි හැම වෙලෙම කියන්න ඕනි මේකට postural hypotension වෙන්න පුළුවන්, කලන්ත හැදිලා කරකිලා වැටෙන්න පුළුවන්. ඊට පස්සේ මොන හරි ලක්ෂණ වගේක් තියෙනවා නම්, නමන්ට දැනෙනවා නම්, heart එක නිකන් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා නම්, palpitation, drowsiness, fatigue, nausea, headache, බිසිනස් ඒ වගේ දේවල් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට හෝ ළඟම ඉන්න ෆාමසිස්ට දැනුවත් කළ යුතුයි. ඒ නිසා මේ දේවල් අනිවාර්යෙන් කියන්න ඕනේ. හේතුව මේ ඩ්‍රග් එකේ ප්‍රබල අතුරු ආබාධ වෙනවා රිෆ්ලෙක්ස් ටැචිකාඩියා එනවා, හાર્ට් රේට් එක වේගින් වැඩි වෙනවා. ඉතින් මේවත් එක්ක අපි බොහෝ වෙලාවට හાર્ට් රේට් එක අඩු කරන ඖෂධ ගන්නවා, බීටා බ්ලොකර්ස් වගේ ඒවා ගන්නවා. ඉතින් මේක තමයි patient advice වලින් ප්‍රධානම කොටස් ටික. ඊට අමතරව අපි විශේෂයෙන් කියන්න ඕනේ මොනවද? to avoid sudden position changes to prevent orthostatic hypotension. අපි හිටගෙන ඉන්නවා නම් අපි lying down position එකට යන්න ඕනි. ඒ කියන්නේ එක්මන් විදියට අපි නිදාගෙන ඉඳලා එකපාරට බෙහෙත් අරගෙන විනාඩි කීපයක් යනකොට අපි නැගිටලා වැඩ කරන්න ගන්න හොඳ නැහැ. ඕක කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ skill task, විශේෂයෙන් driving, අපි ගස් නගිනවා නම්, හරි machinery operate කරනවා නම් මේවා ගන්න එපා, කරන්න එපා කියලා කියන්න ඕනේ මේ drug එක ගත්තට පස්සේ. ඒ කියන්නේ mental alertness එක අඩු වෙනවා සාමාන්‍යයෙන් 12-24 hours after first dose. ඒකින්ද අපි මේ දේවල් කියන්න ඕනේ. ඩෝස් එක වැඩි වෙන්න වැඩි වෙන්න, ඒත් එක්කම අපිට මොනව වෙන්න බලන්න, මේ தත්තේ තවත් තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද අපි රෝගීන්ට කියන්න ඕනේ